සංසාරණේ කතාවට ආදරය කරනවා ඔබ ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. විශේෂයෙන්ම ඉදිරියට ඇමන්ඩා උපුලිට අනිගි අම්මා කෙනයි අනෙක් කෙනයි කියන කේලමක් සම්බන්ධවයි. ඉතින් මේ උපුලි විශ්වාස කරයිද මෙතනදී මොන වගේ කාරණාවක් සිද්ධ වෙයිද අපි අද වීඩියෝ එක තුලින් මේ ගැන කතා කරන්නට උනන්දුවක් ඇති කර ගන්නවා කියලයි මම අද වීඩියෝ එක තුලින් කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ කියන කාරණාව ඉදිරියේදී පෙන්වා දෙන්නට කටයුතු සූදානම් කර ගන්නවා කියන තේ ගැන තමයි අද වීඩියෝ එක තුලින් කතා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ. ඉතින් කොහොමනත් ඉදිරියට මේ ගැන කතා කරන්න කලින් මේ වගේ ඉල්ලීමක් වාගෙන් කරන්න කැමැත්තක් තිබෙනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙනවා නම් මාත් එක්ක එකතු වෙන්න. ඔයා දන්නවනේ උපුලි මේ දවස්වල තමන් ගැසෙනීප තත්ත්වය නිසා ආරාමයක නැවතලා මෙහෙණින් වහන්සේ කෙනෙක්ගෙන් ප්‍රතිකාර කටයුතු කරගෙන ගමනක් තමයි ඉන්නේ. ඒ වගේම තමයි උපුලි පහුගිය කාලෙදී මේ විදියට යාම පිළිබඳව ගොඩාක් දුරට ප්‍රශ්නාර්ථයක් මතුවලා තිබුණේ කියන කාරණාව අපිට දැනෙන්න තිබුණේ කියන දේ කෙනයි මම අද වීඩියෝ එක තුලින් මතක් කරන්නට කැමති වෙන්නේ කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කොහොමනත් ඉදිරියට ඇත්තටම උපුලි එනවා තමන්ගේ දරුවා බලන්න. හැබැයි හොරෙන් ඇවිල්ලා බලලා යන්න තමයි මෙතෙන්දි පැමිණෙන්න තීරණය කළා තියෙන්නේ. නමුත් මේ දේවල් ඉදිරියට වෙනස් වෙනවා කියලයි අද වීඩියෝ එක තුලින් කතා කරන්නට බලාපොරොත්තු රසක්ම එකතු කර ගන්නට කැමති වෙන්නේ කියන කාරණාව මම අද වීඩියෝ එක තුලින් කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගන්නවා කියලයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. කොහොමනත් ඉදිරියට මේ වගේ දෙයක් ගැන කතා කරන්න පුළුවන්කමක් ලැබෙනවා කියලයි මම අද වීඩියෝ එක තුලින් කතා කරන්නට බලාපොරොත්තු රසක්ම එකතු කරගන්නේ කියන කාරණාව ඉදිරියේදී මතක් කරන්නට කැමති වෙනවා. දැන් ඉතින් උපුලි ලව්වා අනගිවයි අනගිගේ අම්මවයි ගෙදරින් එළවන්න පුළුවන් කියන එක ඇමෙන්ඩ දන්නවා. ඉතින් ඒ නිසාම ඉදිරියට ඇත්තටම ඇමෙන්ඩ කරන්නේ මෙන්න මේ වගේ කාරණාවක් විත්‍ය කියන්න ඕනේ. ඒ කියන්නේ ඇමෙන්ඩ කියනවා උපුලිට අනගිගේ අම්මයි අනගි එකතු වෙලා ඇත්තටම මේ දරුව වේදයට දාලා හැම දෙපලක්ම අයිති කරගන්න හිතාගෙන මේ දරුවට පහර දුන්නා, කරදර කරා. ඇත්තම කියනවා නම් මට නම් දැන් මේක දිනින් කිසිම දෙයක් අයිති වෙන්න නැහැනේ. හැබැයි ඉතින් අනිගිට ඒක අයිති කරගන්න ලේසියෙන් පුළුවන්. ඒකයි අනිගි මේ වගේ දේවල් කරන්නේ. ඉතින් මෙන්න මේ වගේ අවුලන්න උත්සාහ කරත් ඇත්තටම අනිගි කියලා කියන්නේ දරුවන්ට හරිම ආදරේ කෙනෙක්. විශේෂයෙන් මගේ දරුවට කොච්චර ආදරේද කියලා උපුලි දන්නවා. ඒ නිසා ඇමෙන්ඩ කියන දේවල් විශ්වාස නොකරාවි කියලායි මම කියන්නේ. මෙතනදී ඇත්තම කියනවා නම් ඇමෙන්ඩ තමයි ලැජ්ජාවටපත් වෙන්නේ.